අද netifim ධර්ම දක්ෂිනාවට වැඩම වූ ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ අංශාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලකන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තස්ස චේ භික්ඛවේ කුල පුත්තස්ස ඒවං උට්ඨහතෝ ඝටතෝ වායමතෝ භෝගානාභි නිපජ්ජಂತಿ සෝ සෝචති කිලමති පරිදේවති රත්තාලිං ඛන්දති සම්මෝහං ආපච්චති මෝඝං වතමේ උත්ථානං අපහලෝ වතමේ වායාමෝති තී ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි අදත් අපේ net ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ යුතුම් තථාගත ධර්මය සංවේදිනි කිරීම සඳහා ධර්ම දායකත්වය ලබාගෙන තිබෙනවා අකුරැස්ස ඉලුප්හෙල්ල පිරිසුදු චේතනා නිවසේ විතානගේ පෞලේ දූදරු පිරිස පන්නල පහලගල යාය පදිංචි කේවි මිසි නෝනා පාසිකා මාතාව ඇතුළු දූදරු පිරිස ඒ වගේම සර්ධා කුමාරි රණසිංහ මිය පී ඩබ්ලිව් එම් සෙනිවිරත්න මහතා නොම්බර 4 නිවසේ පල්ලේ කුඹුර දොරගමුව සිට මේ උතුම් දේශනාවට දායකත්වය දරනවා ඒ වගේම බොහෝ දවස්වල මෙන් අදත් දායකත්වයක් දරනවා ඇමරිකාවේ ලාස් වේගාස්හි මල්කාන්ති ඩයස් හා බිනුවර ඩයස් පුතාගේ දායකත්වයෙන් යුක්තව මේ උතුම් දේශනාවට සම්බන්ධ වී සිටිනවා මේ උතුම් දේශනාවට දායකත්වය දරන පින්නත් ඔබ සිල් දනාටමත් ධර්මීය ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී ඔබ සිල් දනාටම මේ උතුම් ධර්මියත් ජීවිත අවබෝධය ඇති කරගෙන චතුරාරි සත්‍ය ධර්මීය අවබෝධ කරගෙන මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළදීම නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ජීවිතේට ශක්තියක් වේවා ප්‍රඥාවම පහළ වේවායි කියලා මුලින්ම ඔබ සියලු දෙනාටම අපි ආශිර්වාදේ කරන්න කැමැති. පින්වත්නි අද අපි මේ උතුම් සදහම් දේශනාව සඳහා මමාත්‍රිකා විදියට යොදාගත් ගාථා පාඨය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛකන්ද සූත්‍ර දේශනාවට අන්තර්ගත වන ධර්ම පාඨයක් තමයි ඔබ සියලු දෙනාටම ශ්‍රවණය කරන්නට ලැබුණේ මහා දුක්ඛකන්ද සූත්‍ර දේශනාව. මා හිතනවා අපේ ධර්ම දේශනාවන් තුලදී පින්වත් ඔබ සියලු දෙනාටම ඊ타මාත්ම ගැඹුරු ධර්මයේ වකියම ප්‍රායෝගික වශයෙන් තමන්ගේ ජීවිතයට අදාළ කරගන්න පුළුවන් ධර්ම කාරණාත් සූත්‍රානුසාරයෙන් පැහැදිලි කර දීම මා විශ්වාස කරන මගේ වගකීමක් බවට පත් වෙලා තිබෙනවා.
එනිසා අපි සෑම දේශනාවක්ම සූත්‍රානුසාරයෙන් විශේෂයෙන් ධර්ම කාරණාවන් අන්තර්ගත වන ආකාරයකට ඔබට වඩාත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ආකාරයකට මා පැහැදිලි කරලා දෙන්න කැමැති ධර්මයේ පිළිබඳව සොයන ජීවිතයේ පිළිබඳව සොයන සැනසීම පිළිබඳව සොයන කිසියම් කෙනෙකුට මේ ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන විට භාග්‍යතුන් වහන්සේගේ උතුම් තථාගත භාෂිතය ඔබට මේ ත්‍රිපිටකය පරිශීලනය කරන්න පුළුවන් මේ ත්‍රිපිටකයේ ආශ්‍රිතව ලියලා තියෙන අටකතාවන් ටීකාවන් වැනි දේවලුත් පරිශීලනය කරන්න පුළුවන් කිසියම් කෙනෙකුට මෙහි සඳහන් වන සූත්‍රයක තිබෙන ඇතැම් වචන ධර්ම කාරණාවන් අපැහැදිලි නම් අටුවා විස්තර බලන්න පුළුවන් ඒවත් අපැහැදිලි නම් ඇතැම් වෙලාවට ටීකාවන් වල මේ පිළිබඳව සඳහන් වෙනවා මා ඔබට සඳහන් කරපු ගාථා පාඨයේ තිබිච්ච අපුරු අදහස පින්වත් විමසලා බලනකොට තස්සචේ භික්ඛවේ කුල පුත්තස්ස එවං උට්ඨහතෝ ඝටතෝ වායමතෝ බෝගා නාබි නිපච්ඡන්තිය කිසියම් ජීවිතයක් පිළිබඳව උත්සාහ කරන විට මා ඔබට සඳහන් කරන්නම් මේ ජීවිතයේහි උත්සාහය විදියට අපි කරන කාර්ය කුමක්ද කියන එක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙහි පින්වත්නි උත්තාන වීරිය කියන මේ අපූරු ධර්ම සාකච්ඡාවට වෙනම අර්ථකථනයක් තිබෙනවා නමුත් සාමාන්‍ය වශයෙන් මිනිසෙක් තමන්ගේ ජීවිතය තුළ මේ උත්තාන වීරිය ඇති කරගන්න විට විශේෂයෙන් මේ උත්තාන වීරිය තුළ තමන් බලාපොරොත්තු වන ප්‍රාර්ථනාව බලාපොරොත්තුව එසේ නැතහොත් තමන්ගේ අභිලාෂය ඉෂ්ට නොවන තැනේදී බොහෝ වෙලාවට සාමාන්‍ය මනුෂ්‍යයා ඔබ ඔබේ ජීවිතයේ තුළ දැඩි ලෙස කම්පණයකට පත්වීමක් සිදු වෙනවා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේදී පැහැදිලි කොට වදාලා මනුෂ්‍යෙක් තමන්ගේ ජීවිතයේ තුළ බලවත් විදියට උත්සාහ කරලා විශාල වශයෙන් උත්සාහ කරලා තමන්ගේ බලාපොරොත්තුව ඉටු නොමන විට එයා තමන්ගේ ජීවිතය පිළිබඳව ලොකු කම්පනයක් ඇති කරගන්නවා ඔහු මෙන්න මේ විදියට හිතනවා කල්පනා කරනවා අහෝ මගේ උත්සාහය සම්පූර්ණයෙන් නැති වෙලා ගියා හිස් වෙලා ගියා මගේ ව්‍යායාමය නිෂ්ඵල වුණා අද නම් අපි සාමාන්‍ය වශයෙන් කියනවා මගේ උත්සාහය හරියට ගඟට ඉනි කැපුවා වගේ අපරාදේ අයින් වෙලා ගියා නැති වෙලා ගියා ජීවිතේ මහා විශාල බලාපොරොත්තුවක් තියාගෙන තමන්ගේ ජීවිතයේ බලාපොරොත්තු ඉටු නොවන තැනේදී සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සමෝහං ආපච්චති මගේ ව්‍යායාමයේ ගොඩාක් හිස් වෙලා ගියා ඒ නිසා වැළපෙනවා ශෝක වෙනවා සී මුලහවටපත් වෙනවා ඒ විතරක්ම නෙමෙයි තමන්ගේ ජීවිතයේ තුල දැඩි ලෙස කම්පණයකට පත්වීමක් සිදෙනවා මේ ධර්මීය ශ්‍රවණය කරන ඔබට මා ඊ타මත්ම කාරුණිකව සිහිපත් කරන්නේ ජීවිතයේ යම් අවස්ථාවකදී ඔබට මෙවැනි තත්යක් උදා වෙලා තිබෙනවාද ඔබ ජීවිතයේ දැඩි ලෙසම කම්පණයකට පත්වෙච්ච අවස්ථාවක් මෙනෙහි කරන්නට මා ඔබට මේ රාත්‍රී කාලයේදී ඔබට ආරාධනා කර සිටින්නේ ඔබේ ජීවිතයේහි දැඩි ලෙසම කම්පණයකට පත්වෙච්ච අවස්ථාවක් කම්පණයකට පත්ුණායි කියලා කියන්නේ ඔබ අඬලා වැළපිලා ශෝක වෙලා ඔබේ පපුවට අත ගසමින් ඔබ අඬපු වැළපිච්ච අවස්ථාවක් හොඳට මෙනෙහි කරලා බලන්න. ඒ මෙනෙහි කරන අවස්ථාව මේ මොහොතේදී සිහිපත් වෙනකොට ඔබම හිතන්ට ඇයි මම මේ විදිහට ඇඬුවේ? මොන හේතුවක් නිසාද ඇඬුවේ? ඒ කාරණාව සිහිපත් කරනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසෙක් තමන්ගේ ජීවිතයේහි මෙවැනි ශෝකයකට වේදනාවකට කනගාටුවකට ඉකි ගසමින් අඬමින් තමන්ගේ පපුවට ගසමින් අඬමින් හුදකලාවේ තනියම අඬමින් කාලය ගත කරන්නේ එයාගේ ජීවිතයේ තුල කාමය කියන වචනය තමන්ගේ ජීවිතයේ තුල දැඩි ලෙසම මුල් බැසගෙන තිබෙන නිසා දැන් ඔබට මේ වචනයත් එක්කම
මෙය කාරණාව අපට ඉතාමත් හොඳින් පැහැදිලි කර ගන්නට පුළුවන්කමක් තිබෙනවා මා ඉදිරි කාල පරිච්ඡේදය තුලත් බලාපොරොත්තු වන්නේම ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරමින්ම විශේෂයෙන් සූත්‍රානුසාරයෙන්ම එකම කෘතියක් පදනම් කරගෙන ඒ හරහා ඔබට ධර්ම ග්‍රන්ථයක් පදනම් කරගෙනම සූත්‍රානුසාරයෙන් ධර්ම කාරණාවන් පැහැදිලි කරන්නට එනිසා ඔබ ඔබේ ධර්මඥානයට හොඳට මේ කාරණාවන් සිහිපත් කරගන්නකොට අදත් අපේ දේශනාවේ මාතෘකාව වටපත් වුණු මහා දුක්ඛ කන්ද සූත්‍ර දේශනාව හොඳට මතකයේ තබා ගන්නට තවත් කෙනෙකුට මේ කාරණාවන් පිළිබඳව කියලා දෙන්න ඔබට හොඳ ඉඩකඩක් තිබෙනවා දැන් අපි බලමු අර සඳහන් කරපු ධර්ම කාරණාවත් එක්ක පෙළෙහි සඳහන් වන කාරණාවත් ඔබට ඔබේ ජීවිතය තුළ තියෙන කාරණාවත් කොයි දිවටද තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙන්නේ කියලා ඔබට දැන් මතකෙනි මා කියපු කාරණාව කිසියම් මිනිසෙක් මේ ලෝකයේ තුළ ගොඩාක් දැඩි ලෙස වෙහෙසටපත් වෙලා දැඩි ව්‍යායාමයක් අරගෙන මහන්සි වෙලා තමන් බලාපොරොත්තු වන කාරණාව ඉෂ්ට නොවන විට තමන් බලාපොරොත්තු වන දේ නොලැබෙන විට එයා ගොඩාක් සෝකීට වේදනාවට පත් වෙනවා. එයා සඳහන් කරන්නෙම මගේ ව්‍යායාමයේ සම්පූර්ණයෙන් නැති වෙලා ගියා අපතේ ගියා හිස් වුණා මේ විදියට අඬන්නේ වැළපෙන්නේ සෝක කරන්නේ එයා තමන්ගේ ජීවිතය තුළ තදින්ම කාමය කියන සංකල්පය මුල් වැසගෙන තිබෙන බව ඔබට ඉතාමත්ම පැහැදිලි. දැන් මේ සූත්‍ර දේශනාවට පදනම් වෙච්ච මේ කාරණාව විස්තර කරගෙන යනකොට මහා දුක්ඛකන්ද සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ පින්වත් දේශනාකට වදාළේ සවැත්නුවර ජේතවනාරාමී අනේ පිටිසතුමාගේ ආරාමයේ වැඩවාසය කරන වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේලා පදනම් කරගෙන තමයි හරි ලස්සනට හරි අපූර්වට මේ දේශනාව සිද්ධ කළේ. මේ දේශනාව තාමත්ම ගැඹුරු දේශනාවක් ජීවිතය පිළිබඳව තමන්ගේ ආත්මය එසේ නැතොත් තමන්ගේ පංචස්කන්ධය පිළිබඳව අපි ආත්මය කියන වචනයට වඩා පංචස්කන්ධය පිළිබඳව ජීවිතය පිළිබඳව ඉතාමත්ම ගැඹුරු සාකච්ඡාවකට භාජනය කරන්න පුළුවන් බොහෝ ධර්ම කාරණාවන් මෙහි අන්තර්ගත වෙනවා. මේ සූත්‍ර දේශනාවට පදනම් වෙච්ච මූලික හේතුව විමර්ශනය කරලා බලන විට දවසක් භික්ෂුන් වහන්සේලා පින්නපාත චාරිකාවේ නිරත වෙන වේලාවකදී උන්වහන්සේලා වෙනත් පිරිවැජයන්ගේ ආරාමයකට වැඩමකට වදාලා මේ ඉතාමත්ම හොඳ කාරණාවක් හොඳට තේරුම් ගත යුතු කාරණාවක් අදත් සමහර වෙලාවට අපේ ජීවිතයේ තුල අපි සහජීවනින් කටයුතු කරන අවස්ථාවන් තිබෙනවා ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේ කෙනෙක් මුස්ලිම් පල්ලියකට හෝ දේවාලයකට ගියොත් බොහෝ අය වැරදි විදියට හිතනවා කල්පනා කරනවා වෙනත් ආගමික කෙනෙක් අපේ ආරාමයකට පන්සලට ආපුවහම ඒ පිළිබඳ ඇත්තෙන්ම අය වැරදි දෘෂ්ටි කෝණකින් බලනවා පින්වත්නි එවැනි බැලීමක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ ඉසර කාලෙත් බොහෝ වෙලාවට මේ ස්වාමින් වහන්සේලා වෙනත් ආගමික නිකායන්ගේ ආරාමවලට ගිහිල්ලා එයත් එක්ක ධර්ම සාකච්ඡාවන් නිරත වෙලා තිබෙනවා මෙය අපේ අවබෝධය වැඩි කර ගැනීම සඳහා ගොඩාක් හොඳයි. ඇත්ත වශයෙන්ම වෙනත් ආගමික නිකායන්වල බුදුදහම පිළිබඳව ඉගෙනීම කරනවා, ඒ වගේම වෙනත් ආගම් පිළිබඳව ඉගෙනීම කරනවා. මා දකින එක අඩුවක් තමයි අපේ භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනය තුලත් මේ කාරණාව අවධාරණය කරන්න අවශ්‍ය වෙනවා. භික්ෂුන් වහන්සේලාටද මුස්ලිම් ආගම පිළිබඳවත්, ක්‍රිස්තියානි ආගම පිළිබඳවත් මේ අන්තර් දර්ශනයන් පිළිබඳව දැනගැනීම ඉතාමත්ම වටිනවා. අපිට බොහෝ කාරණාවන් පිළිබඳව එතකොට සාකච්ඡා කරන්න පුළුවන්. ඔවුන් සමග සුහදශීලී විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. ඉස්සර කාලේ අපේ ඉතිහාසයේ තුල 1800 ගණන් කාල පරිච්ඡේදය තුල පංචමහාවාදයන් පිළිබඳව පානුදරවාදයන් පිළිබඳව අපේ දරුවන් පවා දන්නවා. නමුත් ඊට එහාට ගියපු අපි අතර තියෙන හොඳ සහජීවනයක් ගොඩනගා ගන්නට මේ තියෙන අන්තර් සම්බන්ධය ගොඩාක් වටිනවා. භික්ෂුන් වහන්සේලා මේ පිරිවැජයන්ගේ පරිබ්‍රාජකයන්ගේ ආරාමයට ගිහිලා වුන් සමග බොහෝ හොඳට සුහද විදියට සාකච්ඡාවක නිරත වෙනවා. මේ සාකච්ඡාවේදී ඒ පරිබ්‍රාජකයන් විසින් භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු සඳහන් කරපු කාරණාවක් තිබෙනවා. ඒත් සඳහන් කළා පින්වත්නි ඔබ වහන්සේලාගේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ කාමයන් ප්‍රහීණ කිරීම පිළිබඳව නැති කිරීම පිළිබඳව
යම් යම් දේශනාවන් පවත්ලා තිබෙනවා ඒවට යම් යම් අවස්ථාවන් යම් යම් ආකාරයෙන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා ඒ නිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ කාමයන්ගේ ප්‍රහීනත්වයේ පිළිබඳව කියලා තියෙන එකත් අපි කියලා තියෙන එකත් කිසිදු වෙනසක් ඇත්තේ නැහැ අපි කියන එකත් එකයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන එකත් එකයි වේදනාවන්ගේ ප්‍රහීනත්වයේ පිළිබඳව ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කළා තිබෙනවා අපිත් ඒ විදිහටම දේශනා කළා තිබෙනවා ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මියත් අපේ ධර්මියත් අතර වෙනසක් ඇත්තේ නැයයි කියලා කියනවා පින්වත්නි පහුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම අප දැක්කා අපේ රටේහි එක්තරා ආගමික විශේෂයෙන් ආගමික නිකායක් නියෝජනය කරන එක්තරා ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලවල හිටපු කෙනෙක් එයා සඳහන් කළා බුදුහාමුදුරුවෝ දේශනාවත් අපේ දේශනාවත් එකයි අපේ මෛත්‍රී භාවනාවත් එයාගේ මෛත්‍රී භාවනාවත් එකයි අපේ ආනාපාන සතියත් ඒකට ආනාපාන සතියත් එකයි කියලා මේ විදිහට සමහර දේවල් එකයි එකයි කියන ආකාරයට දාන්න පටන් ගත්තා අපේ බෞද්ධ අයත් බොහෝ වෙලාවට මේවා කිසිදු විභාගයකින් තොරව ඒවා අහලා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහ කළා පින්වත් තථාගතයන් වහන්සේගේ ධර්මය තවත් කෙනෙකුගේ ධර්මයකට අපට සමාන කරන්න හැකියාවක් ඇත්තේ නැහැ කොහොම නමුත් මේ පිරිවැජියන් කියපු කාරණාව පිළිබඳව භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් විවසන්තුවනේයි කියලා කියන හැඟීමින් යුක්තව තථාගතයන් වහන්සේ සමීපයට ගිහිලා සඳහන් කරනවා ස්වාමීන් අපි මේ පිරිවැජියන්ගේ පරිබ්‍රාජකයන්ගේ ආරාමයකට ගියා ඒ ආරාමයකට ගිහිපු වෙලාවේදී එයතු සඳහන් කළා භාග්‍යතුන් වහන්සේත් මේ කාමයන්ගේ තිබෙන්නා වූ ආස්වාදීන වේ පිළිබඳව එහෙම නැත්නම් හි ප්‍රහීන කිරීම පිළිබඳව දේශනා කරන අපිත් ඒ විදිහට දේශනා කරනවා වේදනාවන්ගේ තියෙන ප්‍රහීනත්වයේ පිළිබඳව අපි දේශනා කරනවා ඒත් උදේශනා කරනවා මේ විදිහට අපේ ධර්මියත් ඒත්ගේ ධර්මියත් එකයි කියලා ඒත් සඳහන් කරනවා තථාගතයන් වහන්සේ අපට බොහෝම කරුණාවෙන් යුක්තව මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න කියලා භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කර සිටියා. පින්වත්නි තථාගතයන් වහන්සේ මෙන්න මේ ආකාරයට සඳහන් කරනවා. මහණෙනි එසේ කියන ඒ පරිබ්‍රාජකයන් ඔවුන් කියන කාරණාව ඒ විදිහටම පිළිගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඔවුන් යම් ආකාරයකින් මෙන්න මේ ආකාරයකට කියනවා නම් කොයි ආකාරයකටද කෝ පනාවසෝ කාමානං අස්සාදෝ කෝ ආදීනෝ කිං නිස්සරණෝ මෙන්න මේ වචන තුන ඉතාමත්ම වටිනවා අපේ බොහෝ දේශනාවන් වල මේ කාරණාව තමයි බොහෝ වෙලාවට අපි ස්තරාත්ම පිළිතර සඳහන් කරන්නේ භාග්‍යතුන් මහන්සේ පැහැදිලි කොට වදාලා එවෙත්නි යම් ආකාරයකින් කාමයන්ගේ ආස්වාදය කවරේද ඒ වගේම කාමයන්ගේ ආදීනවය කවරේද ඒ වගේම කාමයන්ගේ නිස්සරණීය කවරේදයි කියලා ඔවුන් ප්‍රකාශයට පත් කළා නම් ඒ අපට පිළිගන්නට පුළුවන් කමක් තිබෙනවා නමුත් ඔවුන් සඳහන් කරපු කාරණාවත් මා සඳහන් කරන කාරණාවත් අතර විශාල වෙනසක් දකින්ට හැකියාවක් තිබෙනවා ඔවුන්ට කියන්න පුළුවන් කමක් තිබුණා නම් රූපේ ආස්වාදේ කවරේද ආදීනීය කවරේද නිස්සරණේ කවරේද වේදනාවන්ගේ ආස්වාදයේ කවරේද ආදීනීයේ කවරේද නිස්සරණේ කවරේද මෙනි මේ විදියට කිසියම් ආකාරයකට කාමයේ ආස්වාදියත් වේදනාවේ ආස්වාදියත් රූපයන්ගේ ආස්වාදියත් එකින් එක ඔවුන්ට කියන්නට හැකියාවක් තිබුණා නම් ආස්වාදියත් ආදීනීයත් නිස්සරණියත් කියන කාරණාව කිසියම් කෙනෙක් මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසෙක් මෙන්න මේ වචන තුනේ තිබෙනා වූ ගැඹුරුතාව වඩාත් හොඳින් අවබෝධ කරගන්නට හැකියාවක් තිබෙනවා නම් කාමයේ ආදීනවයත් ඒ වගේම විශේෂයෙන් කාමයේ තුල තිබෙනා වූ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණියත් දකින්නට පුළුවන් කමක් තිබෙනවා නම් ඔහු ප්‍රඥාවන්ත කෙනෙක් විදිහට පින්වත්නි සඳහන් කරන්න හැකියාවක් තිබෙනවා හොඳට හොයලා බලන්න මේ කියන ධර්ම කාරණාවන් ඔබට ඔබේ ජීවිතේ අගක් කොනක් නෑරම හැමතැනකම ජීවිතයේ තුල තියෙන කාරණාවක් දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ කාමයන්ගේ ආස්වාදයේ කවරේදයි කියන කාරණාව පින්වත්නි පැහැදිලි කරනවා
කොච භික්ඛවේ කාමනං අස්සාදෝ මහණනි කාමයන්ගේ ආස්වාදයේ කවරේද පින්වත්නි භාගිතුන් වහන්සේ දේශනා කොට වදාලා පංචමේ භික්ඛවේ කාමගුණ මහණනි කාමගුණ පහක් තියෙනවා තාමත් මොහොතින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා කාමය කාමයේ කියන වචනේ අරගත්තට පස්සේ කාමයේ කියන වචනියට සමහර වෙලාවට කෙනෙක් බොහොම පටු විදියට අර්ථකථනය කරන්න හැකියාවක් තිබෙනවා කාමයේ කියන වචනේ බැලුවෙල්මුටම පේනවා කැමැත්ත කියන එක මේ ලෝකයේ තුල ගොඩාක් දේවල් වලට අපි කැමැත්තක් තිබෙනවා මා ඔබෙන් අහනවා ඔබ වඩා කැමති කොමකටද ඔබෙන් ඇහුවොත් කවුරු හරි කෙනෙක් ඔබ මේ ජීවත් වෙන කාලයේදී මේ කාලයේදී වඩාත් ප්‍රියතම වස්තුව මොකක්ද කියලා ඔබ සමහරලාට ඔබේ නම් බොත් කියමින් ඔබේ දූ දරුවන් පිළිබඳව ඔබේ ඥාතීන් පිළිබඳව හිතවතුන් පිළිබඳව ඔබේ ස්වාමියා බිරිඳ පිළිබඳව බොහෝ දේවල් කියාවි. එසේ නැතහොත් ඔබ වඩාත් ප්‍රිය කරන වස්තුන් පිළිබඳව සඳහන් කරාවි. එතකොට කාමය කියන වචනය අරගත්තට පස්සේ අපිට පේනවා කැමැත්ත කියන එක. තව වචනයක් තිබෙනවා කාමච්ඡන්ද කියලා. ඡන්ද කියන්නේ කැමැත්ත. කාමච්ඡන්ද සමාන අර්ථවත් පද දෙකක් එකට එකතු වුණාට පස්සේ බලවත් අර්ථයක් උපදිනවා. ඒ නිසා කාමච්ඡන්ද කියලා කිව්වට පස්සේ බලවත්ම කැමැත්ත ලෝකී තුල ජීවත් වෙන මිනිසෙක් බලවත්ම කැමැත්ත කොට නගා ගන්න අවස්ථාවන් තිබෙනවා ඔබ වඩාත් ප්‍රිය කරනම දේ ඔබ වඩාත් ප්‍රිය කරනම දේ මෙච්චර කාලයක් ඔබ ජීවිතයේ තුල ඔබ හෙව්වීම බැලුවීම දැක්කෙම මෙන්න මේ කියන කාම ගුණයන් සෙවීම සඳහා තමයි දැඩි ලෙස විහිසක් වහන්සයක් ජීවිතයේ තුල උපදවාගෙන තිබෙන්නේ තථාගතයන් වහන්සේ පින්වත්නි පැහැදිලි කොට වදාලා දේශනා කොට වදාලා මහණනි කිසියම් මිනිසෙක චක්සුරු විඥාණයෙන් යම් ආකාරයකින් යාගේ ඇසට වඩාත් ප්‍රියවන වඩාත් ප්‍රියමනාපව මේක ධර්මීය තුල සඳහන් කරන්නේ බොහොම ඉෂ්ඨ කාන්ත විදියට රූපා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනීයා බලන්නකෝ ඈ තමන්ගේ රූපයක් කිසියම් රූපයක් දකිනකොට ඒ රූපය දැකීම නිසා තමන්ගේ හිතට උපදින්නා වූ රාගය එහෙම නැත්නම් බලවත් වූ කැමැත්ත ඔබේ සිත පිනවන දෙයක් ලෝකයේ තුල ඔබ වඩාත් හොඳින් අවබෝධාරණය කරන්ට මේ ඕනෑම වෙලාවකදී ඕනෑම අවස්ථාවකදී ඔබ උත්සාහ කරන්නෙම ඔබේ ඇස පිනවන්ට පුළුවන් කාරණාවක් එස පදනම් කරගෙන චක්සු විඥානයේ පහළ වෙනවා එන්සයි චක්සු විඥානයේ නිසාම ඔබේ ප්‍රිය වඩවන ස්වરૂපයක් කාන්ත ස්වરૂපයක් ඇති කරනවා ඒ නිසාම ඔබට රාගය රූපය නිසා රාගය ඉපදීම සිදු වෙනවා ඒ නිසා මිනිස්සු කිසියම් ආකාරයකින් ඇහැකට බලලා ලස්සන රූපයක් බලන්ට දකින්ට වඩාත් ප්‍රියමනාපනම් ඒ ඇහැ පදනම් කරගෙන රූපයක් තුලින් ගොඩනැගින්නා වූ ඒ චක්සු විඥාණය නිසා ඒබි මනස පිනවන වස්තුව නිසාම ඔබ තුල රාගසිතක් උපදින්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට කාමය කියන වචනේ අපි පාවිච්චි කරනවා. අපි විශේෂයෙන් ලෝභය, දේසය, මෝහය කියන වචන තුන පාවිච්චි කරනකොට ලෝභය කියලා කියන වචනේ තමයි අපි මුලටම ගන්නෙ. එයින් ඇතිවෙන ආසාව ඒ ආකාරයට විග්‍රහ කළාට පස්සේ මේකින් වචන ගණනාවක් ඔස්සේ තවදුරටත් විග්‍රහ කරගන්න පුළුවන්. විවිධ සියුම් සියුම් ආකාරයකට ඇතිවෙනා වූ මනෝභාවයන් පදනම් කරගෙන එතකොට ප්‍රියමනාපෝ රූපයක් පදනම් කරගෙන අපේ ප්‍රියමනාපෝ රූපය නිසාම අපේ සිත තුළ ඇතිවෙනා වූ වඩාත් ප්‍රියජනක ස්වરૂපය වඩාත් ආස්වාදනීය අවස්ථාව මේ නිසාම අපේ සිත තුළ රාගයක් උපදිනවා ඔබ ජීවිතයේ තුළ වඩාත් හිතලා කල්පනා කරලා බලන්නට ඔබට ඔය S2 ලෝකයේ තුල ලැබිලා තියෙනවා ඔබ සමහර වෙලාවට කායික වශයෙන් දුබල කෙනෙක් වෙන්න පුළුවන් එතැන් වෙලාවට කායික වශයෙන් දුබලතාවක් තියෙන කෙනෙක් හිතෙන්න පුළුවන් මගේ ඇස් දෙක දැන් ගොඩාක් පේන්නේ නැහැ දුර්වල තත්යකටපත් වෙලා අවුරුදු 20ක් 25ක් 30ක් ගියාට පස්සේ කෙනෙක් හිතනවා කල්පනා කරනවා මගේ රූපයේ ගොඩාක් දුර්වල තත්යකටපත් වෙලා මේ දුර්වල තත්යකටපත් වෙලා තිබෙන නිසාම මට කිසිම දෙයක් පේන්නේ නැහැ දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මගේ රූපය
බලන්ට ලෝකයේ තුල තිබෙන රූපයන් බලන්ට මට දැන් ඇස් දෙකෙන් අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඒ නිසා ඔය කියන වචනේ අදාළ කරගත්තට පස්සේ කෙනෙක් හිතන්න පුළුවන් මට එහෙම රූපයක් පේන්නේ නැහැ කියලා. ඒහිත් ඊට පෙර ඔබ ඔබේ ජීවිතයේ තුල අත් විඳපු දැකපු රූපයන් ඕනතරම් ජීවිතයේ තුල තිබෙනවා. ඔබ ජීවිතයේ තුල ගොඩාක් දේවල් හොයලා බලලා තිබෙනවා. ජීවිතයේ තුල ගොඩාක් රූපයන් දැකලා බලලා ඒවා ඔබේ මනසේ රඳවාගෙන තිබෙනවා. මම ඔබෙන් අහන්නේ ඔබේ ඇස් දෙක යම් තාක් දුරට දුර්වල වෙන්නට ඉස්සර වෙලා ඔබ ලෝකයේ තියෙන බොහොම ලස්සන ප්‍රියමනාප දේවල් බලන්ට ඔබ ජීවිතේ හැමදාමත් එහෙට මෙහෙට ගමන් කිරීමක් සිදු කළා. ඔබ ගොඩාක් දුක් මහන්සි වුණා, වෙහෙස වුණා ඒ වගේ දේවල් බලන්ට. කවුරු හරි ලස්සන රූපයක් තිබෙනවා නම් ඒ රූපයේ දිහා ආපෝ සැරයක් දෙවතාවක් කෙරෙලා බලන්ට ඔබට සිතක් පහළ වුණා. ලෝකේ සුන්දරම තැන් බලන්ට ඔබට පුදුමාකාර විදිහේ ප්‍රියතාවක් තිබෙනවා. පින්වත්නි, අපි ඉන්න පරිසරය තුළ පවා අපේ ඇසට ප්‍රිය උපදවන දේවල් නිසා අපේ සිත තුළ රාගය උපදින්න පුළුවන්, බලවත් කැමැත්ත උපදින්න පුළුවන්. ධර්මයේ වටහා ගන්න කෙනෙකුට ඉතාමත් වැදගත් වෙන්නේ ඒ රූපය තුළ තිබෙනා වූ අවබෝධය, යථා අවබෝධය විශේෂ වශයෙන් අවබෝධ කර ගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ විශේෂ වශයෙන් ඒ අවබෝධය ඇති නොකරතාකල් තමන්ගේ ජීවිතේට විශාල දුකක් වේදනාවක් කෙනෙකුට ඇති වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා ලෝකයේ තුල ජීවත් වෙන සියලුම මනුෂ්‍යයා හැම කෙනෙකුම වඩාත් කැමති බොහොම ප්‍රියයි තමන්ගේ ප්‍රිය උපදවන වස්තුන් තමන්ගේ ඇස් දෙකින් දකින්නට බලන්නට. ඔබ ඔබේ ජීවිතයේ තුල ඒ කාරණාව වඩාත් හොඳින් දැනගන්න විට භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ ශබ්දේ පිළිබඳවත් ඒ වගේමයි. අපි කවරම අවස්ථාවකදීවත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ශබ්දය මගින් අපේ සෝත විඥාණය කොට නැගෙනවා. ශබ්දය නිසා අපි අපේ ජීවිතයේ තුල යම් යම් ආකාරයේ මානසික ආතතිය කොට නැගින්නට හැකියාවක් තිබෙනවා. අපි ගොඩාක් වෙලාවට මේ කාරණාව පිළිබඳව ඉතාමත්ම හොඳින් දැනගන්න අවශ්‍ය වෙනවා. මේ මේත භාගයේදී අපට මට පෞද්ගලික වශයෙන් මුණ ගැහිච්චි එක්තරා මනෝ වෛද්‍ය විශේෂඥයෙක් මට සඳහන් කළේ ඇතැම් මයට බොහෝම ශබ්ද අධික දේවල් නිසා ඔවුන්ට දැඩි ලෙස මානසික පීඩනයක් ආතතියක් ගොඩනැගිනවා කියලා. ඔයත් දන්නවා තමන්ගේ නිවසේ වුවත් යම් ආකාරයකින් සමහර සංගීත ශබ්ද යොදන විට ඒ සංගීත ශබ්ද නිසාම ගේ ඇතුළේ ජීවත් වන සමහර ඇත්තන්ට ඒ මානසික වදයක් බවට පත් වෙනවා. ඇතැම් වෙලාවට ලෙඩෙක් ඉන්න විට ලෙඩට විශාල කරදරයක් බාධකයක් වෙන්න පුළුවන්. පාඩම් කරන දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවට ඒ ශබ්දයේ විශාල කරදරයක් වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. අපි හිතමුකෝ ඔබ බොහොම හොඳින් බොහොම ඕනකමින් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරනවා. හැබැයි රාත්‍රී කාලයේදී තවත් කෙනෙකුට නිින්දක් අවශ්‍යයි. ඔබට ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. මේ කාරණා දෙකම පිටු කර ගන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා තවත් කෙනෙකුට නිින්දට බාධාවක් නොවන ආකාරයකට අපට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ ධර්මයේ ඔබට තනියම ශ්‍රවණය කරන්නට යත් ඉතාමත් වැදගත් වෙනවා. මොකද හේතුව කෙනෙකුට ඔබ නිකුත් කරන ශබ්දය තවත් කෙනෙකුගේ හදවතට, තමන්ගේ ජීවිතයට, මනසට දැඩි වේදනාකාරී ස්වභාවයක් තිබෙනවා නම් ඔවුන්ට සමහර වෙලාවට බොහොම දේශසහගත ස්වභාවයක් ජීවිතයේ තුල උපදින්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා පින්වත්නි, මේ කාරණාවේදී ඒ විශේෂඥ වෛද්‍යරයා සඳහන් කළේ රාත්‍රී කාලයේදී පිරිත් සජ්ජායනාවන් පවා බොහොම නිශ්ශබ්ද විදියට, කාටත් ප්‍රියමනාප විදියට ඇහෙන විදියට කිසියම් කෙනෙකුට ඒ ශබ්දය ශ්‍රවණය කරන්න පුළුවන් නම් ඔහුගේ මනස ගොඩාක් තැම්පත් වෙනවා. ඔහුට සුවනින්දක් ලබා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. අපි දන්නා රාත්‍රී කාලයේදී බොහෝ දෙනෙකුට සුවනින්දක් ඇත්තේ නැහැ. මනස තුල ගොඩනැගෙන්නා වූ විවිධ බාධක කරදර සහ නොයෙකුත් දේවල් නිසා මේ කාමයන්ට බැඳිලා තිබෙන නිසාම සුවනින්දක් ඇත්තේ නැහැ. ඒ නිසා එවැනි කෙනෙකුට වත් බොහෝම නිශ්ශබ්ද විදියට, තාමත්ම ගෝසාකාරී නොවන ආකාරයකට, තමන්ගේ කනට ප්‍රිය උපදවන්න පුළුවන් ආකාරයකට ඒ පිරිත් දේශනාවන් පවා ශ්‍රවණය කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඒ ශබ්ද තරංග හරහා ඔබේ මනස ගොඩාක් සුවපත් කරනවා, තැම්පත් භාවයට පත් කරනවා. ඔබට සුවනින්දක් ලබා ගන්න පුළුවන්. සුඛං සුපති සුඛං පටිවිච්ඡති කියන කාරණාව ගොඩාක් වටිනවා.
පාපට සඳහන් කළේ ඒ රූපයේ පිළිබඳව සඳහන් කරන කාරණාවේදී වගේම විශේෂයෙන් ශබ්දී පිළිබඳවත් සමහර ඇතෝ වඩාත් ප්‍රියමනාපයි එවැනි ශබ්ද තමන්ගේ ජීවිතය තුළට අහන්න. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු සමහර ශබ්දයන් අහනකොට එයත් තමන්ගේ කනට ප්‍රියමනාපෝ ශබ්ද පමණයි අහන්න කැමති. අපේ කනට අපි අහන්නම කැමති අපි ගැන ගුණයන් පිළිබඳව වර්ණනා කරන දේවල් පමණමයි. අපේ ගුණ පිළිබඳව කියනකොට ඔබේ ගුණ පිළිබඳව කියනකොට ඒ වචන ඇහින්ට ඇහින්ටම අපට හරි ප්‍රියමනාප ස්වරූපයක් දැනෙනවා. හැබැයි අපි පිළිබඳව වැරදි වචනයක් කියනකොට දෝෂාරෝපණයක් කරන විට අපට ඒ වචන ප්‍රියමනාප ස්වරූපයක් ඇත්තේ නැහැ. මාගුඹෙන් අහන්නේ ඔබට ඔබේ ජීවිතය තුළ ඔබම හිතන්න බලන්න ඔබට ගොඩාක් ප්‍රියමනාප දේවල් කියනකොට ඔබට වඩාත් ප්‍රියමනාප දේවල් කියන්න 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 ඒ ප්‍රියමනාප දේවල් කියන හැම මොහොතක් පාසාම පින්වත් ඔබ ගොඩාක් සතුටු වෙනවා. ඔබට එරෙහිව එක යම් හෝ වචනයක් කොයි යම් හෝ වෙලාවකදී කිව්වොත් එහෙම ඒ කියන හැම වෙලාවක් තුළදීම ඔබේ වචනයට ප්‍රියමනාප ස්වරූපයක් දක්වන්නේ නැහැ. ඔබ ගොඩාක් වෙලාවට ඒ වචනයට එරෙහිව කටයුතු කරනවා. වේදනාවට පත් වෙනවා. ඒ වගේම විශේෂයෙන් වෛරී සහගත චේතනාවක් ඇති කරගන්නවා. ඒ නිසා ලෝකේ ජීවත් වෙන මිනිස්සුෙක් ගතට පස්සේ මේ කාමයන්ගේ ආස්වාදයේ පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරන විට අපි හැම වෙලාවක තුලදීම කැමැති දක්වන්නේ අපේ කැමැත්ත තිබෙන්නේ වඩාත් සුවදායියු සුඛදායියු හිත පිනවන දෙයක්. මේ මොනවා කළත් අපේ හිතටමයි දැනෙන්නේ. මේ මොන දේ කළත් ඔබේ හිතටමයි දැනෙන්නේ. ඒ නිසා ඔබේ හිත පිනවන්නම පුළුවන් දෙයක්මයි ඔබ හොය හොය යන්නේ. ඒ නිසා කනට ගෝසාකාරී දේවල් ඒ වගේම අප්‍රිය ආයී දේවල් ඔබ වඩාත් ප්‍රිය නොකරන දේවල් බහන්න කැමති නැහැ. ඒ නිසා ඔබ වඩාත් කැමති බොහොම ප්‍රියජනක දේවල් අහන්නට විශේෂයෙන් Tamange ජීවිතයේ පිළිබඳව වර්ණනා කරලා තියෙන දේවල් අහන්නත් ඔබ ගොඩාක් කැමැත්තක් තිබෙනවා. හැබැයි එකක් තිබෙනම මේ ධර්මයේ තුල හොඳට තේරුම් ගත්ත කෙනෙක් ධර්මයේ පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගත්ත කෙනෙක් අපේ ජීවිතයේ තුල බොහොම දෙපයින් බොහොම නිශ්ශබ්දව ශක්තිමත් විදියට නැගී හිටින්න හැකියාවක් තිබෙනවා. ඒ හැකියාව ගොඩනගන්නේ කොහොමද? ඔබේ මනස ගොඩාක් හොඳට ශක්තිමත් විදියට ගොඩනගාගත්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාලා කිසියම් කෙනෙක් Tamange මනස හුරු කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් අපි අර සාමාන්‍ය වශයෙන් කියන්නේ අටලෝ දහමට අකම්පිත වීමේ ගුණය. ලාභියත් අලාභියත් අයිසස් යසස් ඒ වගේම නින්දා ප්‍රශංසා සැප දුක මේ සියලු කාරණාවන් වලදී හැමදයක් මධ්‍යස්ත වූ චේතනාක් යුක්තව විඳ දරා ගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබට යම් ආකාරයකින් ප්‍රියමනාපෝ වචන ඇහෙනවා වගේම අප්‍රිය අමනාපෝ වචන ඇහෙනකොටත් ඔබේ මනස කැළමීකටපත් නොබී ඔබට තියා ගන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඔබ වඩාත් හොඳ ශක්ති සම්පන්න මිනිසෙක් විදිහට සදාහන් කරන්න පුළුවන්. මට මතකයි අර කකචූපම සූත්‍ර දේශනාව වඩාත් ප්‍රකට දේශනාවක්. ඒ දේශනාවේදීත් අපට පැහැදිලි කොට වදාලා ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු එකිනෙකා මුණ ගැහෙනකොට අපි එක එක ආකාරයට වචන පාවිච්චි කරනවා සඳහන් කරනවා. සමහර ඇත්තු අපිට හොඳට මෛත්‍රී සහගත චේතනාවෙන් කතා කරනවා, කරුණාවෙන් කතා කරනවා. සමහර ඇත්තු බොහෝම කරකස විදිහට කතා කරනවා, වේලාවක් අබයිලාවිත් කතා කරනවා, අසත්‍ය දේවල් කතා කරනවා. මේ ගොඩාක් දේවල් අපිට ඇහෙනකොට අපේ මනස ගොඩාක් වෙලාට වෙනස් වීමකට ලක් වෙනවා. අපි සමහර දේවල් වලට ප්‍රියමනාප වෙනවා, සමහර දේවල් වලට අප්‍රියමනාප අවස්ථා උදා කරගන්නවා. ඔබත් මමත් මේ ලෝකයේ තුල මේ මිනිස්සු එක්ක ජීවිතය ගත කරන්න අවශ්‍ය වෙනවා. ඔබටත් මටත් මේ සමාජයෙන් පැනලා යන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඔබට ඔබේ නිවසින් පැනලා යන්න හැකියාවක් ඇත්තේ නැහැ. වැඩ කරන තැනින් පැනලා හැකියාවක් ඇත්තේ නැහැ. ඔබට පන්සලට ගියත්, සමාජයට ගියත්, වැඩපොළට ගියත්, කොතින්ද ගියත්, මඟුල් ගෙදරට ගියත්, මල ගෙදරට ගියත් අපට ලෝකේ ජීවත් වෙන සියලු මිනිසුත් එක්කම ගනුදෙනු කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි කනට ප්‍රියමනාපෝ දේවල් ඇහිනවා වගේම අප්‍රිය අමනාප දේවල් අපිට ඕන තරම් ඇහෙන්නට පුළුවන්. හැබැයි ඒ ඕනම වෙලාවකදී අපට ප්‍රියමනාපෝ ස්වරූපේ පමණක් අපි අරගෙන එසේ නැතොත් අපි සිත පිනවන්න පුළුවන් දේ පමණක්ම අරගෙන අපි හිටියොත් අපි ධර්මයේ තුල පරාජිත මිනිසුන් බවට පත් වෙනවා. ඒ නිසා ලෝකයේ තියෙන වචන සමහර වෙලාවට අපි කොච්චරවත් මේවා ලබා ගන්න උත්සාහ කරනවා. නමුත් මේ වචනයක් ඔස්සේම අපි සමහරලාට දවස් ගණන් මාස ගණන් හිත ඇතුලේ තියාගෙන
ඒ පිළිබඳව හිතනවා කල්පනා කරනවා වේදනාවට පත් වෙනවා සමහර ඇත්තු අවුරුදු ගණන් Tamanගේ මනසෙහි එක කීප වචනයක් සමහරලට මනසේ තියාගෙන ඉන්නවා ඔබම හිතන්ට පුංචි කාලයේදී කොතනක හෝ කීප දෙයක් වැඩපොලේදී කීප දෙයක් පවුලේ කීප දෙයක් Tamanගේ ඥාතීන් හිතවත් අය කීප දෙයක් තාමත් ඔබ මනසේ තියාගෙන ඉන්නවාද අවුරුදු ගණනාවක් තිස්සේ ඔබේ මනස තුළ එවැනි වචනයක් හොල්මන් කරන විට ඔබට කොච්චර වේදනාවක් Tamanගේ ජීවිතය තුළ ඇති වෙනවද පින්වත්නි ඒක මිනිස්සෙකුට දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒ නිසා සැබෑම මිනිස්යයයි කියලා කියන්නෙම මේ සියලු දේවල්ම දැනගන්න පුළුවන් මිනිස්සේ අර සාමාන්‍ය මිනිස්සෙක් කියනවානේ ඔබේ කනට අප්‍රිය දේවල් ඔබට බහිනවා නම් නින්දා පහස කරනවා නම් ඔබට බහින එක සමහර වෙලාවට ඔබේ කනටම ඇහෙනවා ඒ බහින වෙලාවකදී අපිට අපේ හිත ගොඩාක් පැරෙනවා අර ගොඩාක් ඔබව වර්ණා කළ ඉහලින් තියෙන වෙලාවට ඔබට ගොඩාක් සතුටට පත් වෙනවා වගේම ඔබට අප්‍රියමනාප වචනයක් ඇහෙනකොටම ඔබ හිත ගොඩාක් කම්පාවකට පත් වෙනවා හැබැයි අපට කොයිතරම්නම් වචන ප්‍රකාශයට පත් කළත් අන් අයගේ වචන කියලා කියන්නෙම ඊතල වගේමයි ඒවා හරීම වේදනාවට පත් වෙනවා ඒ වචනයක් කියනකොට වචනයක් සඳහන් කරනකොට ඒ වචනවල තිබෙන්නා වූ සමහර වෙලාවට හිත රිදවන ස්වරූපය ඉතාමත්ම අමිහිරි දෙයක් ඔයetto හිතන්නකො සාමාන්‍ය මිනිසෙකුට යම් ආයුධයකින් ගහපුවාම ඒ පුජ්‍යලයාගේ ශරීරය සමහරලාට සිඳිලා බිඳිලා යන්න පුළුවන් විනාශ වෙලා යන්න පුළුවන් එතනදී යම් වේදනාවක් ඇති වෙනවා හැබැයි ඒ වේදනාවට වඩා ඔබේ හදවතට ඔබේ හිත රිදවීම කියලා කියන එක ඔබට ගොඩාක් ඊට වඩා බොහොම ගැඹුරු දෙයක් වෙන්න පුළුවන් සාමාන්‍ය වශයෙන් ගත්තට පස්සේ ඇඟිපතේ තියෙන තුවාලයක් වුණාට පස්සේ මොන හරි ආයුධයකින් ගහුවට පස්සේ ඒක මාසයක් දෙකක් තුනක් යනකොට සුවපත් වෙනවා. එහෙත් අපට අපේ හිතට දැනෙච්ච දෙයක් අපේ හදවතට දැනෙච්ච දෙයක් අවුරුදු ගණනාවක් තිස්සේ අපි ඒක තියාගෙන ඉන්නවා. තරහක් විදිහට තියාගෙන ඉන්නවා. ධර්මිතල සඳහන් කරන්නේ සංඥාවක් විදිහට බලවත් සංඥාවක් විදිහට තියාගෙන ඒ සංඥාව තුළම අපට අපේ ජීවිතය ගත වෙනවා. මෙය මනුෂ්‍ය ජීවිතයකට යහපත් දෙයක් බවට පත් වෙන්නේ නැහැ පින්වත්නි. එනිසා අර සාමාන්‍ය වශයෙන් තියෙන කතාව තමයි අපට ලෝකයේ ඉන්න මිනිස්සු ගල් මුල් ගහනකොට ඔබ හිතන්නකෝ මේ ධර්මයේ දේශනා කරන මට ලෝකයේ ඉන්න මිනිස්සු බොහෝ දෙනෙක් නිඳා අපහාස කරනවා මා පාරේ යන එන විට මට ගල් මුල් වලින් ප්‍රහාර එල්ල කරනවා මා ඉන්න ආරාමයේට ගල් මුල් වලින් මට පහර දීමක් සිදු කරනවා ප්‍රඥාවන්ත මිනිසා කියලා කියන්නේ ඒ ගල් ටික එකතු කරගෙන Tamanට අවශ්‍ය කරන හොඳ නිවහනක් සකස් කරගන්නවා ඔබට ගල් මුල් වලින් පහර දෙන විට ලෝකේ ඉන්න මිනිසු නිඳා අපහාස කරන විට ඔබට ශක්තිමත් විය යුතු වන්නේ අර ගල් මුල් වලින් Taman ගයක් ලස්සන ගයක් හදාගෙන hina වෙලා ඉන්නවා වගේ ලෝකේ මිනිසු කොයිතරම් නිඳා අපහාස කළත් ඒව ජීවිතයට හොඳ මතකයක් කරගෙන ලෝකෙත් මිනිසු මේ වගේම නේද ලෝකේ ඉන්න මිනිසුන්ගේ සිත් මේ වගේ නේද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයකට මේ මිනිසුත් තමන්ගේ ජීවිත මහ පුදුමාකාරයි නේද සංසාරයේ හැටි මෙහිම නේද කියන මේ කාරණාවන් එකින් එක ඔබට හිතන්න කල්පනා කරන්නට හැකියාවක් තිබෙනවා නම් ඔබ දක්ෂයෙක් බවට පත් වෙනවා ඔබේ දක්ෂකම නිසාම ඔබට දෙපයින් මේ මහ පොළවේ බොහොම ශක්තිමත් මිනිසෙක් විදිහට ජීවිතය ගත කරන්නට පුළුවන්කමක් තිබෙනවා ඒ නිසා ගල් ගහන්න අපේ ජීවිතේට ඒ ගල් වලින් ආපෞසරයක් වුණට ගහනවට වඩා අපි ශක්තිමත් යුතුවන්නේ ඒ ගල් ටික එකතු කරගෙන අපි ලස්සන ගයක් සකස් කරගන්න බලන්නකෝ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනීය තුල පවා මොනතරම් වටිනාකමක් පින්වත්නි දකින්නට පුළුවන්කමක් තිබෙනවාද අපට අපේ ජීවිතයේ තුල මේ තියෙන ස්වභාවය මේ කියන தত্ত্বය ඉතාමත් හොඳින් අවබෝධ කරගන්න පුළුවන්කමක් තිබෙනවා නම් මේ තමයි තථාගතයන් වහන්සේගේ උතුම් බුද්ධ භාෂිතයේට අපේ ජීවිතයේ තියෙන වටිනාකම දෙන්නට පුළුවන්කමක් තිබෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාලා මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සෙක් ආස්වාදයේ විදියට අපි බලන්නෙත් දකින්නෙත් තමන්ගේ දිව පිනවීම සඳහා මේ දිව කරණ කොටගෙන චිව්වා විඥාහණය හට ගන්නවා ඒ නිසා දිවෙන් අපි බොහෝ වෙලාවට සිද්ධ කරන දේ තමයි රස ගුණ හඳුනා ගන්න එක හැමදාමත් මිනිස්සෙක් ජීවිතයේ තුල ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වන්නේ තමන්ගේ දිව පිනවන දේවල්ම ළඟා කරගන්නට ඔබ ඔබේ ජීවිතයේ තුල ගොඩාක් වෙහෙසක් මහන්සියක් අරගෙන කටයුතු කරන සෑම අවස්ථාවකදීම ඔබ එන්නෙම ඔබේ
දිව පිනවන අවස්ථාවක් බලාපොරොත්තු වෙන්න. ඔබ හිතන්න ගොඩාක් වෙහෙස් මහන්සියලා ඔබේ නිවසට එනවා. ඔබ සමහරලාට රැකියාවක නිරත වෙච්ච කෙනෙක්. එසේ නැතොත් විවිධ ව්‍යාපාර හෝ කිසියම් කටයුතුක නිරත වෙලා ඉන්න කෙනෙක්. හැබැයි ඔබ ගෙදරට එන හැම වෙලාවක් තුළදීම ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙනවා. ඔබේ රස පිනවන්න පුළුවන් Tamange දිව පොනවන්න පුළුවන් ආහාර වේලක් ලබා ගන්නට සමහර ඇත්තෝ මගුල් ගෙවල් වල ගිහිල්ලා මල ගෙවල් වල ගිහිල්ලා ඒ වගේම සෑම අවස්ථාවක දීමත් ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වන්නේ රස පිනවන දේවල් දිව පිනවන දේවල් සොයාගෙන සොයාගෙන යනවා. ඒ නිසා දිව පිනවීම සඳහා මිනිසෙ කොච්චර බෙහෙසක් මහන්සියක් ගන්නවාද? මිනිසු ජීවිතේ බොහෝ හම්බ කරන දේවල් ගොඩාක් වෙහෙස මහන්සියලා හම්බ කරන දේවල් එක රයකින් සමහරලාට ඉවර කරලා දානවා. ඒ වනුමත් නිසාම නෙමෙයි තමන්ගේ දිව පිනවන්නට යන ගමන තුල. ඒ නිසා තමන්ගේ මනසට තමන්ගේ සාක්කුවට තමන්ට ලැබෙන ආදායමට මේ කිසිදු දෙයකට සරිලන ආකාර නෙමෙයි. තමන්ගේ ජීවිතය තුළ තියෙන සමබරතාවවත් ආරක්ෂා කරගන්න පුළුවන් ඇටිකට නෙමෙයි සමහරැත්තු තමන්ගේ ජීවිතය ගත කරන්නේ. ඒ නිසා ඒ ආස්වාදය විඳින්න තමයි ලෝකෙ ඉන්න මිනිස්සු ගොඩාක් කැමති වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා බොහෝ වෙලාවට මේ දිව පිනවීම සඳහාමයි හැම වෙලාවකදීම මිනිස්සෙක් තමන්ගේ ජීවිතය තුළ ගත කරන්නේ. පොන්චිම කාලේ ලදරුවෙක් විදියට ඇඳේ ඉන්න දරුවෙකුට අපි කිරි ටිකක් දෙනවා. දරුවා බොහොම ආස්වාදින් යුක්තවය පානී කරනවා. මරණ මංචකේ ඉන්න කෙනෙකුටත් සමහර වෙලාවට අවසන් මොහොතේදී දිව පිනවන්න පුළුවන් ආකාරයකට යම් යම් දේවල් ලබා දීම සිදු කරනවා. එතනදිත් ඔහු කිසියම් රසයක් භුක්ති විඳීමක් සිදු කරනවා. ඒ නිසා මේ ආස්වාදයේ ලබා ගන්නට මිනිස්සෙක් තමන්ගේ ජීවිතය තුළ මොකක්ද ඇති වෙන ස්වභාවය. ඔහු සාමාන්‍ය මිනිසෙක් බවට පත් වෙන්නේ නැහැ. ඔහු තමන්ගේ ජීවිතය තුළ කාම ගුණේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං මේක තමයි සාමාන්‍ය වශයෙන් දකින්න පුළුවන් කාරණාව. ඒ කියලා කියන්නේ මේ කියන ආස්වාදයන් ලැබෙන්න මිනිස්සෙක් මේ සැපයෙන් සොම්නසට ජීවිතේපත් වෙනවා. එසේ නැතත් මේ සැපේ නිසාම ඔහුගේ ජීවිතය තුළ ආස්වාදයක් භුක්ති විඳීම සිදු කරනවා. පින්වත්නි මේ ලෝකයේ තුල ජීවත් වෙන බොහෝ මිනිසු හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ ඔය තුහිතන්නක මිනිස්සෙක් කෝටි ගණනක් මිනිස්සෙක් හම්බ කරනවා. මේ කෝටි ගණනක් හම්බ කරන මිනිස්සයා තමන්ගේ ජීවිතයේ තුල කොච්චර සල්ලි තිබුණත් කරන එකම කාර්යය තමයි තමන්ගේ කටින් මේ පුංචි කටකින් කන එක. මේ දත්තිස් දෙකකට යටවිච්ච දිවක් තුළ ඇතිවෙන රසය සෑම මිනිසෙක් භුක්ති විඳිනකොටම බඩට යන විට බඩේ තියෙන නහර වේලවල් ඒවා කොහෙන් ආපු කැමද කියලා කටිය දන්නේ නැහැ. අපි කනකොට විතරයි අපි සම්මුති ලෝකයේ තුල අහවල් හෝටලෙන් අපි කෑවයයි කියලා කියන්නේ. සමහරවල් තරුපන්ති හෝටලයක් වෙන්න පුළුවන් පොල්ලතු පැලක ඉන්න පොල්ලතු කඩේකින් කෑපු දයක් වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඔක්කොම දැනෙන්නේ මේ දිවට පමණමයි මෙතන දැනෙන්නේ. නමුත් බඩට යනකොට උගුරින් පල්ලෙහාට යනකොට කවුරුත් දන්නේ නැහැ බඩවැල් දන්නේ නැහැ මේවා කොහින් ආපු කෑම වර්ගද කියලා. ඒ නිසා ගොඩාක් මිනිස්සෙක් වෙහෙස වෙලා මහන්සියලා හරියම්බ කළත් ඔහු කරන්නේ මේ පුංචි කටකින් කන එක පමණමයි. මේ ඇස් දෙකින් දැකලා සතුට වෙන එක පමණමයි. මේ කනට ආස්වාදයක් ලැබිලා ඔහු ප්‍රේමනාප තත්ත්වයකට පත් වීම පමණයි. එහෙමනම් ඔබ හිතන්න කල්පනා කරන්න ලෝකේ ජීවත් වෙන මිනිස්සෙක් තමන්ගේ ජීවිතයේ තුල පරේෂණයන් විදියට සිද්ධ කරන්නේ කුමක්ද? පරේෂණයන් විදියට සිද්ධ කරන්නේ මෙන්න මේ කාමයන්ගේ ආස්වාදයේ සොයාගෙන යනවා. ඔබ නිකමට හිතන්න ලෝකේ ජීවත් වෙන මිනිස්සු හැම කෙනෙක්ම මේ කාමයන්ට යම් ආකාරයක බැඳීමක් ඇති කරගන්නවා. මේ කාමයන්ට ඇති කරගන්නා වූ බැඳීම අතිශය දුක්ඛිත තත්යක් බව යම් වෙලාවකදී මිනිස්සෙකුට අවබෝධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් අන්න ඒ අවබෝධ කරගත්ත කෙනාට ජීවිතේ මහ පුදුමාකාර විදියෙ සැනසීමක් ළඟා කරගන්න හැකියාවක් තිබෙනවා. පින්වත්නි අපේ දේශනාවේදී මා සඳහන් කරන්න කැමැති මහා දුක්ඛකන්ද සූත්‍ර දේශනාව පදනම් කරගෙනමයි මේ දේශනාව අද මූලික වශයෙන් මා සිද්ධ කරන්නේ. එනිසා මේ කාමයන්ගේ ආස්වාදයේ පිළිබඳව හොඳට අවබෝධයක් ඇති කරගත්ත කෙනා ඒ ආස්වාදයේ තුල තිබෙන ස්වභාවය යම් වෙලාවකදී යම් අවස්ථාවකදී ඔහු තේරුම් ගත්තට පස්සේ ඔහු ඒ කාමයන්ගේ තියෙන ආස්වාදයේ ක්‍රමෙන් ඔහු අත්හරින්නට සූදානම් වෙනවා. අද මේ දේශනාවේදී
මූලික වශයෙන්ම මා අවධාරණය කළේ මේ ආස්වාදයේ භුක්ති විඳීම සම්බන්ධවමයි. දැන් බලන්න මේ ආස්වාදය හොඳට තේරුම් ගත්ත කෙනෙකුට ඒ ආස්වාදි තමන්ට දුකක් වෙන බව යම් වෙලාවකදී හොට තේරුම් ගන්නට හැකියාවක් තිබෙනවා නම් අපි ඒකට තමයි දේශනාවේදී පැහැදිලි කරන්නේ කාමයන්ගේ ආදීනව කවරේදයි කියන කාරණාව. දැන් ඔබට මේ ආදීනීමේ පිළිබඳව අද මේ දේශනාවේදී මා හිතන අපිට කාල සීමාවක් ඇත්තේ නැහැ දේශනා කරන්නට. එහෙත් මම ඔබට සඳහන් කරන්නම් මේ කාමයන්ගේ ආස්වාදයේ පිළිබඳව තියෙන කාරණාවට හරි අපූරු කාරණාවක්. ඒ අපූරු කාරණාව තමයි අපේ කාමයන් යම් වෙලාවකදී යම් තැනක බැඳෙනවාද ඒ බැඳිච්ච තැන අපේ හිත බැඳිච්ච තැන අපට මේ ලෝකයේ තිලතලා තිබෙන වටිනාම වස්තුව ඒ බවට පත් වෙනවා. ඔබ හිතන්න එක්තරා අවස්ථාවකදී අපේ පැරණි අට කතාවන් වල සඳහන් වෙනවා ඒ සඳහන් කාරණාවේදී ලස්සන බොහෝම ලස්සන කුමාරිකාවක් සිටිනවා. ඇය සත්මහල් ප්‍රාසාදයක් තුල තමයි ඉන්නේ. ඒ සත්මහල් ප්‍රාසාදයක් තුල සිටින මේ කාන්තාවට ඇයට පේනවා පාරේ ගමන් කරන වැද්දෙක් මස් විකුණන වැද්දෙක්. මස් විකුණන වැද්දෙක් මස් ටික කරත්ති දමාගෙන ඔහු කරත්ති පැදගෙන යනවා. මේ තරුණයා බොහොම හැඩි දැඩි කෙනෙක්. හැබැයි මේ සත්මහල් ප්‍රාසාදය තුල ජීවත් වෙන කාන්තාව අර පාරේ යන සාමාන්‍ය වෘත්තියක් කරන කෙනෙක් වැද්දෙක් තමන්ගේ ජීවිතේ ජීකා වෘත්තිය විදියට කලේ සතුන් මරලා දඩීමේ එහෙම නැත්නම් මස් වෙලදාම සිද්ධ කලේ. මේ තරුණියගේ ශාරීරියේ බොහොම හැඩි දැඩි සිරුරක් තිබිච්ච කෙනෙක් මේ කාන්තාව කල්පනා කරනවා මා මේ තරම් මේ සත්මහල් ප්‍රාසාදයක හිටියත් මට මේ වගේ බොහොම ලස්සන තරුණියෙක් ජීවිතය ගත කරන්න පුළුවන් නම් කොච්චර එකක්ද කියලා. ඒ නිසා මිනිස්යාගේ සිත යම් තැනකට බැඳෙනකොට ඒ බැඳෙන අවස්ථාව ඔහුට ජාතියගම් ભેදයක් එසේ නැතොත් උස්පහත් ભેදයක් කුල ભેදයක් මේ කිසිවක් ඇත්තේ නැහැ. මේ කාන්තාව කල්පනා කරනවා මම මේ ජීවත් වෙන සත්මහල් ප්‍රාසාදයෙන් පැනලා යන්න ඕනේ. ඒ නිසා එක්තරා අවස්ථාවකදී ඒ සත්මහල් ප්‍රාසාදයේ සේවය කරන සේවිකාවක විසූරූපෙන් දීරෙද්දක් ඇඳගෙන කලයක් අරගෙන මේ නිවසින් පිටත් වෙනවා. මේ වැද්දාගේ පිටිපස්සෙම ගමන් කරනවා. වැද්දා කියනවා එන්න එපා, ඔබ එන්න එපා, මගේ පිටිපස්සෙ එන්න එපා කියලා. මේ කාන්තාව කියනවා නෑ, ඔබට විතරක් නෙමෙයි මටත් මේ පාර යන්න පුළුවන්. අවසානයේදී මේ වැද්දාගේ කරත්තේට මේ කාන්තාව නගිනවා. පින්වත්නි, මේ වැද්දා විවාහ කරගන්නවා අවසානයේදී. ඔයත් හිතන්නකෝ මේ කාම ආස්වාදය තමන්ගේ මනසට දැනුණාට පස්සේ ඒ කාම ආස්වාදය මොනියම් වූ ආකාරයකට තමන්ගේ මේ ආස්වාදය ළඟා කර ගැනීම සඳහා බොහෝ වෙලාවට තමන්ගේ දැඩි ලෙස උත්සාහයක් ගන්නවා. දැන් මෙවැනි අවස්ථාවන් ගණනාවක් පිළිබඳව අපේ සූත්‍ර දේශනාවන් වලත් සඳහන් වන කාරණාවන් තිබෙනවා. විශේෂයෙන් කුසල් මහරජතුමා හා සම්බන්ධ වෙච්ච කාරණාවන් වලදී තිබෙනවා. ඒ නිසා ඔබම හිතන්න ඔබේ ජීවිතයේ තුල යම් විදියකින් මේ කාම ආස්වාදය භුක්ති විඳින අවස්ථාවකදී කාමයේ පිළිබඳව තිබිච්ච දැඩි ලෙස බැඳීම නිසාම ඔබ කොච්චර වෙහෙසක් මහන්සියක් ඔබ අරගෙන තිබෙනවාද? මේ ආස්වාදයේ විඳින්න යන හැම වෙලාවක් තුළදීම මානසික වශයෙන් දැඩි ලෙස ගින්නක් තමන්ගේ සිත තුළ ඇති වෙනවා. ඒ ගින්න විතරක්ම නෙමෙයි, ඔබට සමහරලාට දේශයත් වෛරයත් ක්‍රෝධයත් කියන දේවල් බොහෝ වෙලාවට උපදින්නට කඩක් තිබෙනවා. ඒ නිසා ජීවිතේ බොහෝ වෙලාවට මේ කාමයන්ගේ ආස්වාදයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ නිසා ඔබටත් මටත් පංචින්ද්‍රියයන් තිබෙනවා. එනිසා අපි හැම කෙනෙක්ම මේ ජීවිතය තුළ උත්සාහ කරන්නේ මේ කාමයන්ගේ ආස්වාදයේ හොයාගෙන යන එකමයි. ඒ නිසා මේ කාමයන්ගේ ආස්වාදයේ හොයාගන්න යන හැම වෙලාවක් තුළදීම මිනිසෙකුට දැඩි ලෙස වෙහෙසක් මහන්සියක් තමන්ගේ ජීවිතය තුළ දැනෙනවා. අපි ඉදිරි දේශනාවේදී ඔබට මා පැහැදිලි කරනවා මේ කාමයන්ගේ තිබෙන්නා වූ ආදීනීමේ පිළිබඳවත් නිස්සරණයේ පිළිබඳවත් දකින්න කියලා. ඒ නිසා ඉදිරි දේශනාව සමහරවිට බොහොම මීට වඩා බොහොම සරල වෙන්න පුළුවන්. ඔබට මේ ජීවිතයට වඩාත් සමීප වන ආකාරයකට බද්ධ වෙන ආකාරයට මේ කාරණාව අපිට පැහැදිලි කරලා දෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ තාමත්ම වටිනා වූ දේශනාවක් විදිහට සඳහන් කරපු මහා දුක්ඛකන්ද සූත්‍ර දේශනාවෙහි සඳහන් වෙච්චි කාමයන්ගේ ආස්වාදයේ පිළිබඳවයි අද අපේ දේශනාවට ප්‍රධාන වශයෙන්ම පාදකයක් බවට පත් වුනේ. එනිසා කාමයේ කියන වචනේ මා මුලින් සඳහන් කළා කැමැත්ත කියන එක
කාමච්ඡන්ද කියලා කියන්නේ බලවත් කැමැත්ත කියන එක කාමයේ කියන වචනයත් එක්ක ආදරයේ සෙනෙහස ලිංගතකම බැඳීම ප්‍රේමය මේ සියලුම මනෝභාවයන් එකිනෙක ගොඩනගෙනවා ඒ හැම තැනකදීම බැඳීමත් එක්කම අපේ ඇලීමක් තියෙනවා හැබැයි බැඳීමත් ඇලීමත් එක්ක ඔබට එතන ගැටීමක් තියෙනවායි කියලා කෙනෙක් අවබෝධ වෙන්නේ නැහැ යම් වෙලාවකදී ඔබට මේ බැඳීමත් ඇලීමත් එක්ක ගැටීමක් කියන කාරණාව ඔබට තේරුම් ගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබේ ජීවිතේ බොහෝ දේවල් අත්හැරලා බොහොම සැනසීමෙන් යුක්තව ජීවිතය ගත කරන්න උත්සාහ කරනවා එනිසා ඔබ වඩාත් කැමැත්තක් දක්වන දේවල් ඔබේ ජීවිතය තුළ ඇති ඔබේ දරුවන්ට ඔබේ දැඩි ලෙස කැමැත්තක් ඇති ඔබේ මිල මුදල් සහ යාන වාහන සහ වස්තු ආභරණ වලට ඔබේ ලකූ දැඩි ලෙස බැඳීමක් ඇති එනිසා ඔබ ඒවා සීල දේවල් ඔබේ හිත පිනවන්න පුළුවන් දේවල් විදිහට සලසාගෙන ඇති හැබැයි අපි මේ ලෝකයේ තුල අල්ප මාත්‍රක දෙයක්වත් භෞතික වශයෙන් මරණයට පත් වෙනට අපි කිසිම දෙයක් ගෙනියන්නේ නැහැ එනිසා ගොඩාක් වෙහෙස වෙලා මහන්සියලා වැඩ කරපු මිනිසුන්ට අවසානයේදී කිසිම දෙයක් නැතුව නූල් පටක දෙයක්වත් නැතුව තමයි ජීවිතය තුල අවසන් ගමන් යන්න සිදුවෙන්නේ එනිසා ඔබ මේ ලෝකයේ තුල වඩාත් යහපත් වූ ඵලදායී යම්සයක් ඔබට කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් සාසනය වෙනුවෙන් ලෝකයේ වෙනුවෙන් ඔබේ ජීවිතය වෙනුවෙන් වඩාත් යහපත් වූ දෙයක් කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබ ජීවිතේ ආස්වාදයේ විඳින කෙනෙක් ඒ ආස්වාදයේ කාමයන් තුළ විඳින කෙනෙක් නෙමෙයි ඔබේ මානසික වශයෙන් ඔබට ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන් ඔබේ කුසලයේ වඩාත් බලවත් වෙනවා ලෝභ චේතනාවන් ගොඩාක් අයින් කර ගන්නට පුළුවන්කමක් තිබෙනවා එනිසා ඔබට මේ දේශනාව මේ විදිහට සිද්ධ කරන ගමන් වඩාත් මා කැමැති වඩාත් වටිනා වූ පුණ්‍ය කටයුත්තකට ඔබ සියලු දෙනාටම සම්බන්ධ වෙන්න ආරාධනා කරන්නට විශේෂයෙන් මා උපන් ගම් ප්‍රදේශය වන මාතලේ වලගන්වත්ත අකුරම්බඩ ග්‍රාමයේ ආසන්න කන්දේවත් කියන විහාරස්ථානයේ මා කුඩා කාලයේදී පැවිදිලා හිටපු විහාරස්ථානයක් ඒ විහාරස්ථානයේහි දැනට මම මේ ප්‍රදේශින් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය නිසා ඔහොය සීමාවක් සකස් කරමින් පවතිනවා වික්ෂන් මහසලාගේ ශාසනීය පැවැත්ම ධර්මීය තුල පැවැත්ම තිබෙන්නේත් විනය මතයි එනිසා විනය කර්ම කිරීම සඳහා පොහොයගයක් සකස් කරන්න අවශ්‍ය කරන සැලසුම් සකස් කරමින් පවතිනවා ඒ ප්‍රදේශය තුල ජීවත් වෙන අයට සියල්ලම සිද්ධ කරගන්නට ශක්තියක් ඇත්තේ නැහැ ලක්ෂ 25ක පමණ මුදලක් වැය වෙනවා එනිසා මේ ධර්මීය ශ්‍රවණය කරන ඔබට ඉතාමත්ම කරුණාවෙන් මතක් කර සිටිනවා ලෝකයේ කොතනක හිටියත් ඔබ මේ උතුම් කටයුත්තට දායකත්වය දරන්න පුළුවන්කමක් තිබෙනවා නම් විශේෂයෙන් මගේ දුරකථනින්ට කතා කරන්න පුළුවන් 0.714.81.82 0.714.81.82 0.713.90.25.26 0.713.90.25.26 කියන දුරකථනින්ට ඍජුව මට කතා කරලා මේ පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන් එනිසා කිසියම් දායකත්වයක් ඔබට හැකියවමනින් ලබා දෙනවා නම් ඒ පින්සිතින් යුක්තව බාර ගන්නවා මේ වෙලාවේදී මේ රාත්‍රී කාලයේදී අදත් මේ වටිනා ධර්ම කාරණාව ඔබට ජීවිතයේ පිළිබඳව ගැඹුරින් හිතන්න අවශ්‍ය කරන ධර්ම කාරණාවක් පිළිබඳව සූත්‍රානුසාරයෙන්ම යද දේශනාවට මා විශේෂයෙන් පාදක කරගත්තේ අද රාත්‍රී කාලයේදී මේ යුතුම් දේශනාවට තමන්ගේ ධර්ම දායකත්වයේ ලබා දුන්න පින්වත් ඔබ සියලු දෙනාටම මා කැමැති පින් අනුමෝදන් කරන්නට අද මේ උතුම් දේශනාවට දායකත්වය දරුවා අකුරැස්ස ඉලුප්පැල්ල පිරිසුදු චේතනා නිවසේ විතානගේ පෞලී දූදරු පිරිස විසින් එයත්න්ගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙනවා අකුරැස්ස ඉලුප්පැල්ල පිරිසුදු චේතනා නිවසේ පදිංචිව සිට පර්ලෝසෙපත් මුනිදාස විතානගේ පියාටත් චාර්ලිස් සීයාටත් දියස් සීයාටත් ගිමාර හාමි ආච්චීටත් රෝස හාමි ආච්චීටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා සුජීවත් සිටින සෝමා රණසිංහ මෑණියන් ඇතුළු සැමටත් දේශකයන්න් වහන්සේටත් නිරෝගී සුව සහ උතුම් නිවන් අවබෝධය පිණිස අද මේ දේශනාවට දායකත්වය දරන පිණිතුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පන්නල පහල ගලයායේ පදිංචි KV මිසිනෝනා උපාසිකා මාතාවත් දූදරු පිරිසත් මේ සඳහා සම්බන්ධ වුණා. විශේෂයෙන් 2028 වෙනි මාසයේ 9 දිනට යෙදෙන 79 වෙනි ජන්මදිනයට සමගාමීව මිසිනෝනා මාතාවගේ මෑණියන් වන මැල්ලව මුදියන්සේලාගේ පුංචි මැනිකා මාතාවටද එව පියාණන් වන ජයනෝරිස් මහතාටද මිසිනෝනා මාතාවගේ ස්වාම්පුරුෂයා වන KH සිරිසේන මහතාද 2019 12 4 වෙනි දින හදිසි අනතුරකින් මිය ගිය කිරුෂ ඕෂද තරුණ මුණුබුරාටද
පෞලීමේගිය සිළු ඥාතීන්ට පින් පැමිණීම සඳහාද දේශිකානන් වහන්සේට පින් පැමිණීම සඳහාද කෙවි මිසිනෝනා උපාසිකා මාතාවැතුළු දුදරු පිරිස මේ උතුම් දේශනාවට දායකත්වය දරලා තිබෙනවා. ඒ වගේම දොරගමුව පල්ලේ කුඹර නම්බර 4 නිවසේ පදිංචි සර්දා කුමාරි රණසිංහ මහත්මිය සහ PWM සෙනවිරත්න මහතා මේ උතුම් දේශනාවට දායකත්වය දරලා තිබෙනවා. ජූලි මාස 22 දිනට යෙදුණු PWM සෙනවිරත්න මහතාගේ උපන්දිනය වෙනුවෙන් දෙපාර්ශ්වයේ මියගිය දෙමාපියන් සහෝදර සහෝදරියන් සියලු ඥාති මිත්‍රාදීන්ට නිවන් අවබෝධයටත් සුජීවත්ව සිටන සැමට නිදුක් නිරෝගී සුවයත් උතුම් ධර්ම අවබෝධය පිණිසත් මේ දේශනාවට අද දායකත්වය දරලා තිබෙනවා. ඒ වගේම ඇමරිකාවේ ලාස් වේගාස්හි පදිංචි මල්කාන්ති ඩයිස් හා විනුවර ඩයිස් පුතාගේ දායකත්වය යටතේ මිසඳා සම්බන්ධ වී සිටිනම එල්පීටි කිමුලාවල පදිංචිව අම්බලංගොඩ විදුලි බල මණ්ඩලයේ සේවය කර නැසීමේ ගිය කමල් නන්දන ඩයිස් ස්වාම පුරුෂයාගේ 6 වෙනි ගුණ සමරුව සිහි කිරීමටත් ඔහුගේ දෙමාපියන්ටත් අම්බලංගොඩ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සේවය කළ කෝකිලා ගයත්‍රී මිතුරියටත් මාතර තල්පාවිල කේජී මාටින් සිල්වා වන තම පියාණන්ට පින් පැමිණීම හා තම මෑණියන් වන BPK ලීලාවතී මහත්මියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් දේශකයන් වහන්සේට හා නෙත්ති ෆිම් කාර්ය මණ්ඩලයට සෙත් පතන්ටත් බලාපොරොත්තු වෙනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වය දරපු පින්වත් ඔබ සියලු දෙනාටමත් ධර්මී ශ්‍රවණය කරපු රටවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටමත් උතුම් දලදා හාමුදුරුගේ පිහිට ආශිර්වාදයෙන් කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා. සියලු කරදර බාධක දුක් දොමනස්යන් දුර වෙලා මේ උතුම් ගෞතම බුදු සාසනය තුළදීම චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාවට දායකත්වය දරපු පින්නතුන්ගේ ඉහතනම් සඳහන් කරලා මිය ගිහිලෙන සියලු දෙනාට පිංගන මදන් වේවා. ධර්මී ශ්‍රවණය කරපු රටවාසී ලෝකවාසී ඔබගේ පෞලවල මිය ගිහිලෙන සියලු දෙනාට පිංගන මදන් වේවා. රට ජාති ආගමනින් ජීවිතය කැප කරපු වීරදර රණවීරවන්ට පිංගන මදන් වේවා. සම්මා සම්බුද්ධ ශාසනයට අපරිමිත මෙහෙවරක් කළ අපවත් ඉවදල් සීල් ස්වාමින් වහන්සේලාට පිංගන මදන් වේවා. මේ පින් බලයෙන් හැම දිනමත් උතුම් නිවන් අවබෝධ වේවා. විෂ්ණු කතරගම සමන් බිවිසනාදී සියල් මල්පේ සක්‍ය මහේසක දෙවියන්ටත් මිය ගියව සියලු දෙනාටමත් අපි හැම දිනමත් පතන බෝධියකින් නිවනින් සනසීම ලැබේවා. අඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. අඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. අඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. එම දිනාටම සම්මා සම්බුදු සරණයි.